Namo tasse bhagavato arehato samma sambuddhasse. Sadeheti satpurusha karunika pingbara vasanavanta pingvatuni pinati oba savama purudu akariyata ada himidiri udesanat balapuruttuva daham sithuvili tulin ලෝතුර තථාගතතුන් සම්බුදු බුදු අමාමේනියන්ගේ දහම් අවදන තමන්ගේ ජීවිතේට උතුම් මඟ පෙන්වීමක් කරගනු පිණිස එක්කාසු කරගන්නට සැරසෙන වේලාවයි මේ. පින්වතුනි ලෝතුර බුදුරජාණන් වහන්සේගේ ධර්මී මුණගැහිම තුල අපට ජීවිතේ නිවැරදිම මඟ පෙන්වීම නිවැරදිම දැක්ම අපේ ජීවිතය ඇතුලේ සකස් කරවනවා. ඒ ධර්මානුකූලව සිහිපත් කළොත් සම්මා දිට්ඨිය කියන වදන තමා ඒ සඳහා සොදසුම වන්නේ භාවිතා කිරීමට යෝග්‍යම වචනීය හැටියට අපිට සිහි කළ හැක්කේ. පින්වතුනි සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිවැරදි දැක්ම. බුදුදහම තුළ කතා කරනවා සම්මා දිට්ඨිය කොටස් දෙකක් කම්මස්ස කතා සම්මා දිට්ඨිය සහ චතුසත්‍ය සම්මා දිට්ඨිය. කම්මසකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ පින්වතුනි කර්මයේ කර්මඵලයේ පිළි අරගෙන යම් කෙනෙක් ලෝකයේ තුල ජීවත් වෙනවද ක්‍රියාත්මක වෙනවද ඒ කෙනා තුල කම්මසකතා සම්මාදිට්ඨියයි පවතින්නේ. එහෙනම් ඒ කෙනා ජීවිතේ අත්ති දින්නම් අත්ති ඉට්ටම් අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති පරෝලෝකෝ අත්ති සමන බ්‍රාහ්මනාදී වශයෙන් ධර්මයේ තුල විස්තර කරන ආකාරයට පින්වතුනි ඒකෙනා දාන ආදී පින්කම් සිද්ධ කිරීමෙන් තමන්ට දානානිසංස ප්‍රතිඵල ලෙස පිහිටන බව අවබෝධ කරගෙන එයා බොහෝම සත්පුරුෂෙහිතින් අනේකාට උපකාරීව තමන්ගේ ජීවිතයටද පිහිටක් වනු පිණිසමයි ජීවත් වෙන්නේ. ඒ වාගේම තමා ජීවිතයේ පුද පූජාවන් කෙරෙහි ඇති කරගත් පැහැදීමෙන් විශ්වාසයෙන් යුතුව ඒ ශ්‍රාවකය තමන්ගේ ජීවිතයේ අප්‍රමාණව තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වනු පිණිස හේතු වෙන අනුන්ගේ ජීවිතයනටද ආශිර්වාදයක් වනු පිණිස හේතු වන යහපත් පුද පූජාවන් සිද්ධ කරන කෙනෙක්. ඒ පින්වතුනි මිත්‍යා දහමක් තුළ විවරණය කරන බලිබිලි පූජාවන් ආදී සත්ත්ව හිංසාවන් ආදී මුල් කරගත්ත හිංසා සහගත පූජා විදිහක් නෙවෙයි අවබෝධින් අවිහිංසාවාදීව සිද්ධ කරන පුද පූජාවන් තමා මෙතනදී මේ දහම තුළ සාකච්ඡා වන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි ඒකෙනා අත්ති මාතා අත්ති පිතා තමන්ගේ මව් තමන්ගේ පියා බොහෝම ගෞරවයෙන් යුතුව පිළි අරගෙන මවට පියාට ජීවිතයේ තමන්ගෙන් විය යුත්ත ඉතාම හොඳට හඳුනාගෙන අඩුවක් නොවෙන්න තමන්ගේ මවපියන් උදෙසා ජීවිතයේ කළ යුතු සේවාව ජීවිතයේ කළ යුතු යුතුකම උපකාරය ස්නේහය නිසි ආකාරයටම සිද්ධ කරන පුද දෙන ජීවිතයක් තමා මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය තුළ පිහිටා ක්‍රියාත්මක වන ගෙනා තුළ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි අත්ති පරලෝකෝ එයා සෑම මොහොතකම තමන්ට පරලව ගාමී වූ ජීවිතයක් නැවත ඉපදීමක් තියෙනවා කියන විශ්වසනීයත්වයේ තුළ ජීවත් වෙනවා. එයටම තහවුරු කරගන්නවා එය තමන් පරලව ගාමීව උපදින නිසා ජීවිතයේ පිනපව තුළ මා පිහිටියොත්මයි මගේ ජීවිතයේ පවෙන් මුදවා පිනිහි පිහිටවාලෝ කලමයි මගේ ජීවිතයේ සුගතිගාමී තැනක පිහිටව ගන්නටත් පුළුවන් වෙන්නේ ජීවිතයේ බාධා කම්කටොළු අවම කරගෙන මේ ජීවිතයේ ගෙවන්නට නම් සංසාර ගතව ගෙවන්නට නම් මා පැහැදිලිවම කම්මස්ස කර්මානුරූපීව මගේ ජීවිතයේ පිටිපස්සේ කම්ම බන්ධු කම්ම පටිසරණෝ ධාමී බුදුරජාණන් වහන්සේ විස්තර කරන පිළිවෙලට මම කර්මය දායාදයක් කරගෙන කර්මී ඥාති කරගෙන මේ සංසාර ගමන තුල යන්නේ. එනිසා નિરાයාසයෙන්ම මම මගේ ජීවිතයට යහපතක් වනු පිණිසම ජීවත් විය යුතුයි කියන විශ්වාසය සහ
අදිෂ්ඨානීය පෙරදරි කරගෙනයි මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය තුළ ජීවත් වෙන ශ්‍රාවකය ජීවත් වෙන්නේ. එනිසා මෙන්න මේ කියන ලෞකික සම්මාදිට්ඨිය එහෙම නැත්නම් කම්මස්ස කතා සම්මාදිට්ඨිය බුදුදහම තුළ පින්වතුනි පිරිසිදු කරනවා ශක්තිමත් කරනවා ඒ ශ්‍රාවකයාට තමන්ගේ ජීවිතේ ඉතාම සුඛ සහගත ලෙස ගෙවන්නට. පින්වතුනි එහෙම අදහසක එහෙම අවබෝධයක පිහිටා ක්‍රියාත්මක වෙද්දී සුඛා පටිපදා සැපසේ තමන්ගේ ජීවිතයේ රැගෙන යන්න පුළුවන් නිර්වාණ අවබෝධය දක්වාම එවැනි ශ්‍රාවකයෙකුට. එහෙනම් ජීවිතයේ තමන්ගේ ජීවිතය සැපදායක ජීවිතයක් වෙනවද දුක්ඛදායක ජීවිතයක් වෙනවද යන්න තීරණය කරන්න පුළුවන් ලෝකේ බාහිර පාර්ශවයකට නෙවෙයි පින්වතුනි බුදුදහමත් එක්ක ජීවත් වෙද්දී ඔබටම වටහා ගන්න පුළුවන් ඒ කල හැක්කේ ඔබටම පමණයි කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ තවදුරටත් විවරණය කරනවා සම්මාදිට්ඨිය ගැන විස්තර කරද්දී චතුසත්‍ය සම්මාදිට්ඨිය. මෙතන පින්වතුනි චතුසත්‍ය සම්මාදිට්ඨිය ලෙස ධර්මීය තුළ විවරණය කරන්නේ යම් කෙනෙක් තථාගතයන් වහන්සේ දේශනා කළ සිව් ආර්ය ප්‍රතිපදාව පිළිබඳව අදහසක් දැක්මක් අවබෝධයක් හිතෙහි සනිටුහන් කරගෙන ජීවත් වෙනවාද එතන තියෙනවා චතුසත්‍ය සම්මාදිට්ඨිය. පින්වතුනි චතුසත්‍ය සම්මාදිට්ඨිය තුළ කතා කරන්නේ දුක දුක ඇති වෙන හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියන මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඇති කරගත්ත ඵලල් අවබෝධයකින් යම් කෙනෙක් ක්‍රියාත්මක වෙනවද එයා තුළේ ලෝකෝත්තර සම්මාදිට්ඨියම තමයි ඒවිත ශක්තිමත් වෙන්නේ. අපි ලබාපු මේ ජීවිතයේ පින්වතුනි දුකයි කියලා ඔබට ඔබේ අත්දැකීම් ඇතුළේ වැටහුණත් අපි දකින්නේ බොහෝ වෙලාවට ඒ දුක වහගන්න උත්සාහ කරන ඒ වගේම ඒ දුකෙන් තවදුරටත් මුලා වෙලා ජීවිතයේ මිරිඟුවක් පස්සේ දිව යන්නාසේ මේ ජීවිතයේ නැති සුවයක් තමන් තුළ එකතු කරගන්නට ප්‍රයත්නයක මහා උත්සාහයක යෙදෙන පිරිසක් තමයි මේ ලෝකෙ තුළ සමාජය තුළ අපට මුණ ගැහෙන්නේ. නමුත් හිතන්න පින්වතුනි මේ දුක කියන එක අපි කාටවත් හංග ගන්න බෑ. දුක කියන එක අපි කාටවත් යටපත් කරගන්න බෑ. රබර් බෝලයක් දී ඔබලා තිබුණොත් ආයි උඩට මතු වෙන්න වගේ ජීවිතයේ තුළ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණංපි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසාපි ආදී වශයෙන් ධර්මයේ තුළ විස්තර කරන මේ ඉපදීමේ දුක සංසාරය තුළ අපි ඉපදීම ඉක්මවා නොගියපු තැනකනම් ජීවත් වෙන්නේ අපිට පිළිගන්නට වෙනවා. ඒක සත්‍යයි. ඉපදුණු අපට පින්වතුන් ජරාවට පත්වීම අපි අභිබවා ගිහිල්ලා නැ නිසා අපට ජරාවට පත්වෙන්නට සිද්ධ වෙනවා. ඉපදුණු අපි ලෙඩවීම ඉක්මවා ගියපු තැනක නැ නිසා අපට ලෙඩවීම ජීවිතේ පිළිගන්නට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි මරණයේ අභිභවා ගියපු තැනක මරණයේ දිනූ තැනක නෙවෙයි අපි ජීවත් වෙන්නේ. එනිසා අපට ජීවිතයේ මරණය පිළිගන්නට සිද්ධ වෙනවා. ඒ සෑම කාරණාවක් තුළම අපට දුකයි උපදින්නේ. ඒ විතරක් නෙවෙයි ජීවිතයේ හදවතට දැනෙන දැවිලි තැවිලි වේදනාව නිසා ශෝකය උපදිනවා. ඒ වාගේම ශෝකය නිසා අපේ හිතට හැඬුම් වැළපීම් ඇති වෙනවා. ඒ හැඬීම් වැළපීම් නිසා ගතට හිතට ඇති වෙන වෙහෙසකර බව නිසා පින්වතුනි සෝමනස්ස අපේ හිතට සොසොම් හෙලමින් අපේ හිතේ උපායාස ස්වභාවයක් ඇති වෙන්නට පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි පිය විප්පයෝග අප්පිය සම්පයෝග අපි ආදරය කළවුන් අප ජීවිතේ අපට ඕන් දාලා යන්නට හෝ එහෙම නැත්නම් ඕනට අපව දාලා යන්නට සිද්ධ වුණු මොහොතක ජීවිතයේ ඒ මතකයන් සමග අපි කොයිතරම්නම් පොරබදනවද දුක් විඳිනවද. ජීවිතයේ පින්වතුනි සංසාරේ හතුරෙක් දෝ මට මේ ලං වුණේ කියලා හිතට දුක උපදවමින් ජීවිතයේ මුණ ගැහෙන්න නොසිතපම වුන් අපට ජීවිතයේ මුණ ගැහුනොත් කොයිතරම් දුකක් වේදනාවක් මේ ජීවිතයේ දැනෙනවද. ඒ විතරක් නෙවෙයි පින්වතුනි ඔළුවේ කැක්කුම් කනේ කැක්කුම් නැහේ උගුරේ කැක්කුම් හැදෙලා කොයි තරම්නම් මේ ගතෙහි හටගන්න විවිධ ආබාධ නිසා අපි ජීවිතයේ දුක් වේදනාවලට ලක් වෙනවද.
ඉතින් මෙහෙම කල්පනා කරද්දී ජීවිතේ කාටත් පොදු මේ දුක්ඛිත ස්වභාවයට යන්නට කෙනෙකුට සිද්ධ වෙන්නෙම සංසාර ගමනට තමන් විරාමයක් එකතු කරගන්නට අසමත් වුණොත්. එතකොට පින්වතුනි මේ සියල්ලටම එහා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ තමන්ගේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත කොටස් වලින් සැකසෙච්ච මේ ශරීරයේ පින්වතුනි අපිට උවමනා පිළිවෙලට අපේ වසඟි පවත්වන්න බෑ. එහෙනම් මම මගේ කියලා තමන් මමත්වයකින් ආත්ම දෘෂ්ටියකින් පිළි අරගෙන හිටියට මේ ශරීර ධාතුව පින්වතුනි අපිට උවමනා පිළිවෙලට පවත්වගෙන යන්න බෑ. හැබැයි අපිට පවත්වගෙන යන්නට නොහැකි වුණාට මම මගේ ශරීරය කියන අදහසින් මේ රූපය කෙරෙහි අපට ලොකු බැඳීමක් අපි ඇති කරගන්නවා. ඒ නිසා ජීවිතයේ පින්වතුනි තමන්ගේ රූපයට සේම අනුන්ගේ රූපයට අපි ඇලෙනවා. ඒ ඇලීම තුළ පින්වතුනි අපි තවදුරටත් දුක පැත්තටම පාර හදා ගන්නවා. එතකොට තමන් මේ රූපය හරහා වේදනාවන් විවිධ ආකාරයේ වින්දනයන් වලට තමන්ව පුහුණු කරගන්නට පෙළඹෙනවා. මේ ඇසකන දිවනාසයේ ශරීරයේ හරහා ගන්න අරමුණු වලින් ආස්වාදයේම අපි අත්විඳින්නටයි කැමති වෙන්නේ. ඒ අනුව විවිධ සංඥාවන් රූපයට වේදනාව කියන මේ කාරණා දෙක එකට බැඳිලා පවතින කල අපි ජීවිතයේ පින්වතුනි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණු අපේ ජීවිතයට ලං කරගන්න ආස්වාදනීය ලෙසට. ඒ ආස්වාදනීය ලෙස ලං වුණහම අපි ඒ දෙයට ඇලෙනවා. අපි බලාපොරොත්තු වුණු තරම් ආස්වාදේ නැති වුණහම එතන ගැටීමක් සකස් වෙනවා. එහෙනම් එතන ද්වේෂය ඉපදෙනවා. එහෙනම් සංඥාවන් හැටියට අපි ගන්න ඒ කාරණාවන් තුළ පින්වතුනි ජීවිතයේ හොඳයි සුඛයි කියලා හිතෙන සංඥාවන් තුළ තණ්හාවත් නරකයි කියලා හිතෙන සංඥාවන් තුළ ද්වේෂයත් ඇති වෙනවා. ඒ අනුව පින්වතුනි රූප වේදනා සංඥා සංකාර ඊගාවට ධර්මයේ කතා කරන අර තමන්ගේ හිතට තණ්හාව උපදවන කාරණා නිසා ජීවිතේ පින්වතුනි පාපී අකුසල් සිද්ධ වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා ජීවිතේ අපි ගන්න ඒ අරමුණු වලට අපි ඒ වින්දනීය වශයෙන් ඇති කරගන්න බැඳීම තුළ ජීවිතේ පින්වතුනි විශාල වශයෙන් අපි ඇති කරගන්නවා හිතේ විවිධ සංස්කාර අකුසල සංස්කාරයන්. එහෙනම් මේ හිත සතුටුනත් යමකින් එතනත් සංස්කාර සකස් වෙන්නේ, මේ හිත අසතුටු වුණත් එතන සංස්කාර සකස් වෙන්නේ. ඒ නිසා විඥානමේ ශක්තියක් ඇති වෙනවා, සංසාරයට තවදුරටත් ගමන් කරවන ශක්තියක් අපි හදා ගන්නවා. ඒ හින්දායි බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළේ අපිට දුක ඇති වෙන්නට බලපාන මූලික කාරණාව තමයි මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි බැඳී ක්‍රියාත්මක වීම තුළමයි දුක සකස් වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් පංච උපාදානස්කන්ධය තුළ බැඳී ක්‍රියාත්මක වීම අපි සැපයක් කියලා හිතුවාට එතන පින්වතුනි සැපය නෙවෙයි අපිට ඇත්තටම ඇති කරවන්නේ දුකමයි. ඒ හින්දා මේ කාරණාවන් ගැඹුරින් වටහා ගන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමන්ගේ හිතට මුලා නොවෙන්න හැම මොහොතකම වග වී ජීවත් වෙන කෙනෙක් වෙනවා. ඒ නිසා ජීවිතේ රූපය අනිත්‍ය වශයෙන්, ඒ වාගේම වේදනාව සංඥාව සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දකිමින් ප්‍රගුණ කරමින් එයා හැම මොහොතකම අර භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ලෝකෝත්තර සම්මාදිටියේහි තමන්ව පිහිටව ගන්නට වෙහෙසෙනවා. එවිට පින්වතුනි අලුත් සංස්කාරයන් අපේ හිතට අකුසල ධර්මයන් පැමිණීම පාලනය වුණු කල මේ සංසාර ගමනත් අපට පාලනය කරගන්න හොඳ අවස්ථාවක් වෙනවා. ඒ අනුව දුක කියන කාරණාව වටහා ගන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දුක ඇතිවන හේතුව හැටියට යා වටහා ගන්නවා තමන්ගේ හිතේ තියෙන ලාමක ආසාවන්.
ඒ ආසාවන් ජීවිතේ නිරුද්ධ කරපු නැති කරපු තැන දුක නැති වෙන හැටි දකිනවා. ඒ අනුව දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යන හොඳට වටහාගෙන ඒ කෙනා ක්‍රියාත්මක වෙනවා. මෙහිම ක්‍රියාත්මක වෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයගේ පිරිසිදු දැක්ම එයාගේ ජීවිතයට සහනයක් හදනවා විතරක් නෙවෙයි සමාජයටත් ලොකු පූර්වාදර්ශයක් හදනවා. හැබැයි හිතන්න මේ කියන ලෞකික හෝ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තේරුම් නොගෙන මිච්ඡාදිට්ඨියක් තුළ යම් කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් මේ තරම් වටින සොඳුරු මනුස්ස ජීවිතේ කොයි තරම්න අභාග්‍ය සම්පන්න තැනට ඒ කෙනා රැගෙන යනවද කියන එක අපට වටහා ගන්නට පුළුවන්. බුදුදහම තුළ විස්තර කරන මිච්ඡාදිට්ඨිය තුළ සාකච්ඡා කරන්නෙම කර්මයේ කර්මඵලයේ පිළි නොගෙන හැසිරීම පින්වතුනි. එහෙනම් එවැනි කෙනෙක් කවදාකවත් දානීයක ප්‍රතිඵලයක් පිළිගන්නේ නෑ. අනුන් දන් දුන්නත් ඒ දෙන දිහා බලලවත් සාදු ගුණයක් ඒ හිතේ ඇති කරගන්න බෑ. ඒක නා හැම වෙලාවකම දෙන දීමනාව සිද්ධ කරන දායකයාගේ හිත අසතුටු කරන්නත්. එතකොට කාගින් හරි ලැබෙන දෙයක් පිළි අරගෙන පින් අනුමෝදන් කරමින් ඒන් තමන්ගේ ජීවිකාව යහගුණයේ උදෙසා පවත්වාගෙන යන්න උත්සාහ කරන සමහරක් වෙලාට යතිවරුන්ට පවා අනුන්ගෙන් දම්පිඩු ඉල්ලගෙන වළඳලා ඉන්න ජාතියක් හැටියට පහත් කරලා නිගරු කරලා පවා කොයි තරම් පව පුරව ගන්න තැනටුණත් මිත්‍යා දෘෂ්ටිකයකපත් වෙනවද? එහෙනම් දෙන්නාද ලබන්නාද දෙදෙනාම විවේචනය කරමින් පහත් කරමින් ජීවිතයේ අසීමිත අකුසල් රැස් කර ගන්න තැනක ජීවත් වෙනවා මේ මිච්ඡා දිටිය තුළ ජීවත් වෙන කෙනා. ඒ කෙනා පුද පූජාවක් සරලව කල්පනා කරලා බැලුවොත් බෝධි පූජාවක් වැනි දෙයක්වත් පිළිගන්න කෙනෙක් බවට එයා ජීවිතේ පත් වෙන්නේ නැහැ. එවැනි කෙනා බෝධි පූජාවට පවා ගරහනවා. සමහර විට අපිට එහෙම අවස්ථාවන් අත්දැකීම් ඕන තරම් මුණගැහෙනවා. තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවෝනත් සමහර විට පන්සලකට පුද ස්ථානයකට සම්බන්ධ වෙලා වත්පිළිවෙත් කරගෙන ඉන්නවා දුටුවාම එයට පවා විරුද්ධ වෙනවන් කොයි තරම්නම් ඉන්නවද? බලන්නේ මිත්‍යා දෘෂ්ටිකයා තමන්ට විතරක් නෙවෙයි හානිය පමුණුව ගන්නේ. අර ජීවිතේ සැනසෙල්ල හොයාගෙන පිටත් යන උදවියගේ මගට පවා බාධාවන් කරනවා. ඒ වගේම අම්මට තාත්තට කොච්චරනම් ගරහනවද? තමන්ගේ අම්මට තමන්ගේ තාත්තට අත උස්සන්න වචන කියන්න නොසලකා හරින්න විවිධ ආකාරයේ වෛරයන් පිරිමහන්න වගේ ඒ ගතට හිතට ඍජුවම පීඩා සලසන දරුවෝ සමාජ ලෝකෙ තුල ඉන්නවනි. ඒ තමාර මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය. මොකද පව පින අඳුරන්නේ. එයා මිත්‍යා දෘෂ්ටියෙන් අන්ධ වෙච්ච ජීවිතයක්. පරලොවක් පිළිගන්නේ නේ එවැනි වුන් පින්වතුනි. ඒ හින්දායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකෙ තියෙන දරුණුම අකුසලයේ තමා මිසදිටුභාවය. අපි හරි පරිස්සම් වෙන්නට උවමනයි පින්වතුනි. නිසා ජීවිතයේ සමනක් බ්‍රාහ්මණයින් පිළිගන්නේ නේ හාමුදුරු කෙනෙක් උසස් උත්තමයෙක් හැටියට දකින්නේ නේ උන්වහන්සේලා කියන කරන කාරණාවන් වල තියෙන ගැඹුරු ජීවිතයේ තේරුම් කරගෙන තමන්ගේ හදවතට ගලප ගන්න යන්නේ නේ උන්වහන්සේලා තමන්ගේ වාසිය පිණිස වචන කියන දේශනා පවත්වන පිරිසක්සේ ව්‍යාපාරිකයෝ පිරිසක්සේ ඒ වගේම උපයන්න මාර්ගයක් හදාගත්ත පිරිසස්සේ දකින සමාජ ලෝකයේ කොටසක් අපට මුණ ගැහෙනවා. ඒ තමාර මිත්‍යා දෘෂ්ටියට නැඹුරු වුණහම ඒ කෙනාට මේ කියන කෙනා මොන අරමුණකින්ද මොන සද්භාවයකින්ද මොන මෙත්ගුණයකින්ද මේ දෑ පහදන්නේ කියන ඒ අවබෝධයේ ඒ කෙනාගේ හිතට ගලපගන්න එයා කැමති වන්නේ නේ. එන එයාට එයා මිස ලෝකෙ හැම කෙනෙක්ම වැරදියි කියලා හිතෙනවා මිසක් තමන් ඉන්න තැන වැරදි කියන කාරණාව මිත්‍යා දෘෂ්ටිකයට දැනෙන්නේ නේ. ඒ කෙනාට ජීවිතයේ සමහරක් විට මේ කාරණාව වැටහින්නේ මරණ මංචකේ ආසන්න වෙත්ම. එතකොට බොහොම පමා වැඩි පින්වතුනි. දෙව්දත් හාමුදුරුවන්ටත් පමා වෙලා තමන් කරපු කොයි තරම්නම් දරුණු අකුසල් කොයි තරම්නම් පාප කර්මයන් මේ වටින උතුම් මනුස්ස ජීවිතය තුළ කරගත්තද කියන එක වැටහින්න කල් ගත වුණා. එතකොට බොහොම පමා වැඩි. ලෞකික ධ්‍යාන පවා උන්වහන්සේ උපදවන් හිටියා. නමුත් බලන්න
ජීවිතයේ හිත මිත්‍යාවට ගියායින් පස්සේ ඒ තමන්ට දියුණු කරගන්න පුළුවන්කම තිබුණු දියුණු කරගත්තු හිත පවා බොහෝම ඉක්මනට පිරිහිලා යනවා. ඒ නිසා පින්වන්ත ඔබ මේ ලැබපු උතුම්මනුස්ස ජීවිතයේ තුළ හිතට ගන්න මොනම විදිහකින්වත් තමන්ගේ දෘෂ්ටිය තමන්ගේ දැක්ම කිලිටි කරගන්න එපා. ජීවිතයේ මොන ලාභයක් නිසාවත් ඔය ඇත්ත ළඟ තියෙන පිරිසිදු දැක්ම කිලිටි වෙනවනම් මොන ඇසුරක් නිසාවත් මොන තනතුරක් නිසාවත් මොන ප්‍රසිද්ධියක් නිසාවත් තමන්ගේ දැක්ම කිලිටි වෙනවනම් ඒ අනෙක් අතිරේක කාරණා කිසිවක්ම ජීවිතයේ වටින දේවල් හැටියට පිළිගන්න එපා. ඒ නිසා අපට මේ ජීවිතයේ ලැබිච්ච වටිනාම කාරණාව වටිනාම අවස්ථාව තමයි සම්මා දිට්ඨිය තෝරගන්න පුළුවන් සම්මා දිට්ඨිය පැහැදිලි කරගන්න පුළුවන් පරිසරයේ කොහේත් අපි උපත ලැබුවා. එහෙනම් අද උදෑසන මේ ගත්ත දහම් සිතිවිල්ල ජීවිතයට ශක්තියක් කරගෙන ඒ ශක්තිමත් සිතිවිල්ල ඔස්සේ ඔබ හිතන්න මගේ ජීවිතයේ පුරාවටම මම දිවිහිමිය සම්මා දිට්ඨියම පිහිටනවා සම්මා දිට්ඨියම රැකිනවා කියන අදහසේ පිහිටන්න ඒ පිණිස පිණැති ඔබට වෙර වඩන්නටම ශක්තිය ධිරිය වාසනාවම සැලසේවා සෑම දිනාට තෙරුවන් සරණයි.